අපගේ YouTube channel-ට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දෙල්ලපුණු තවත් උණුසුම් පුවතක්. මාතලේ The Grand Mountain හෝටලයේදී ඊයේ පැවති මාතලේ දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය අමතමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ මෙසේ පැවසිය. ජනවාරි මාසයේ මුල්ම ඡන්ද ප්‍රතිඵලය ලැබුණා. සීප් එකක් ගත්තා. ඒක ඇදලා හය පාරක් ගහලා සුසිර ප්‍රේමචන්දට ගියා. මේවා සිදු කරලා ජනතාපතිය වළක්වන්න බෑ. තනි පක්ෂයකට යළි ආණ්ඩුවක් පිටවන්න බෑ. එම නිසා හොරුන්ගෙන් දුෂිතයන්ගෙන් තොරව නවසන්ධාන ආණ්ඩුවක් යටතේ පුළුල් ජාතික ප්‍රතිපත්තියක් සකස් කරමින් නව ගමනකට නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම්. ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා සෑම ස්ථානයකම ඉන්නේ හොරු. ප්‍රාදේශීය සභාව වැලි පර්මිට් එකෙන් කොමිස් ගහනවා. පාර්ලිමේන්තුවට ගියාම ව්‍යාප්ති වලින් හා ටෙන්ඩර් වලින් කොමිස් ගහනවා. පොහොට්ටුවේම පොළොන්නරුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කියනවා සර් අර මන්ත්‍රීතුමාට 108ක කොමිස් එකක් දෙන්න ඕන කියලා. ඒ වගේ වැඩ තමයි සිදු වෙන්නේ. මේ රටේ වසර 73ක් තිස්සේ පාලනය කළ පිරිස් රට විනාශ කරනවා කිව්වට එහෙම වෙන්නේ නැහැ. හොරුන්ට දේශපාලන පක්ෂ ભેදයක් නැහැ. දූෂණයෙන් තොර ආණ්ඩුවක් හදන්න අපි පිළිගැසී යුතුයි. අද දින තත්ත්වයේ අනුව රටේ ඉතාම නරක තැනක තියෙන්නේ. ඉදිරියේදී තනි පක්ෂයකට ආණ්ඩුවක් හදන්න බෑ. ඇතැම් පැක්ෂවල නායකයෝ දැන් ඉඳන්ම ජනාධිපති වෙලා ඉවරයි. ආණ්ඩු හදලත් ඉවරයි. අපි අලුත් වැඩපිළිවෙලක් යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනතාව අතරට යනවා. මේ රට ගොඩනගන්න ඕනේ. එදා විදේශ ප්‍රතිපත්තිය හොඳට තිබුණු රටක් දැන් මේ තත්ත්වේ නැතිලා. එදා 2014 වසරේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන විට මහරජාණන් පරද්දන්න බැහැ කිව්වා. එදා මම ගියේ ගමන හරිද වැරදිද කියලා අද ජනතාවට තේරිලා 19 වෙනි සංශෝධනය කරලා විධායක බල තලාඩු කරා. යනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීමට අපගේ YouTube channel subscribe කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.